සරණයි. දDP පිරිවන තුළින් හැමදාමත් පාඩං එක එක විස්තර කරන වැඩසටහනේ. ඉතින් අද හතරවෙනි පාඩම එකන ත්‍රිපිටික ධර්මය හතර පන්තියේ හතරවෙනි පාඩමේ. දෙවිනිොටස දෙවිනි කොටසකිව බුද්ධ කාලීන මහා ශ්‍රාවක ශ්‍රාවිකා චරිතා දර්ශ එකේ, දෙනිොටස දෙවිනි කොටස කියලා පොතේ හොය අන්ඩයන් දෙපා ම කිව්වගේ මේ අපි පහසුවට කොටස් දෙහකට කඩාගත්තට මේ දෙවිනි කොටස තමයි තියෙන්නේ පලවෙනි කොටස අපියදක් කළලා ඉතින් චරිතා දර්ශවලින් එදා මහාකාශ්‍යවප මහරහතන් වහන්සේගේ චරිතය තම අපි කලින් එක කොටස කතා කළේ ඒවගේම ස්්‍රාවිකා චරිතයක් තියෙන ශ්‍රාවිකා තමයි පටාචාරා තෙරණිය පටාචාරා තෙරණිය කතාව ඉතින් අහ ඇති අ ඇ අහ නැතුවත් ඇති අහ මතක නැතුවත් ඇති අහ මතක ඇතුවත් ඇති ඇතුවත් නැතුවත් කොහොමට්කමක්න මේගේ ලස්සන කතාවක් දුක හිතන කතාවක් එවගේම බුද්ධ ශාසනය ආදර්ශමත් කතාවක්. ඉති මේක චරිතතා ආදර්ශනය චරිතා දර්ශය එතකොට චරිතයෙන් ගණ්ඩ පුළුවන් කාරණ අපේ මේ වැඩසටහන අහන දුවලට පුතාලට වගේ අප මෙහිනිවරුන්ටත් වැණවහන්සේලා පොඩි හාමුදුරු ඔක්කෝටම පටිනෝවා. බලමුකු මොකක්ද තියන කියල පාඩමේ. පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලෙහි. දම්ඹදීව හන්සවෙති නුවර එක් සිටු පවුලක උපත ලැබූ දීනයක් එක බුදුරදුන්ගෙන් බණ අසා බෙහෙවින්ම ප්‍රසාදයට පත් වූවාය. පොඩි හාමුදුරණය සමහර චරිත කලින් පානවෙලත් මතක් කරල තියෙනවා. එ බුදු හාමුදුර නවක් නෙමයි සංසාරය බුදු හාමුදුරු ගුඩ දෙනෙ අතර ඉඳලා පෙරුම් පුරාගෙන ඇවිල්ල තියෙනවා. මෙතන කොහෙද පදමුත්තර බුදු හාමුදුරාගගේ කාලේ වලන්නක පදමුත්තර බුදුහාමුදුරාග කාලයේ දම්බදීව හන්සවති නුවර එතකොට හන්සවතිී නුවර එ සිටු පවුලක උපත ලබ දේනිය. එක බුදුරදුන්ගෙන් බනාසා බෙහෙවින්ම ප්‍රසාදයට පත්තුවායි. ඔන්න එක දවසක් බනාහල ප්‍රසාදයට පත්තුරා සතුර්ට පත් වනා. දිනක් ඇය එම බුදුරජාණන් වහන්සේ එක් තරා භික්ෂණක වින්නය දර භික්ෂණීන් අතර අග්‍රස්ථානයේ පිහිටවනු දැක. මමද මතු යම් බුදුවෙරයෙකු හමුවේදී. මෙම තනතුර ලබන්න්නෙමි නම් ඉතා යෙහෙකැයි සිතුවාය. ඉක් බිති සද්දිනක්ම බුද්ධ ප්‍රමුඛ මහා සංගරට්නයට මහ දන් පවැත්වූවාය. ඔන්න පදමුත්තර බුදුහාමුදරංගි කාලේ අර සිටු දීනයක් කළ ඉන්නකොට ඇ දකිනවා. ඒ පදමුත්තර බුදු හාමුදුරුවෝ එක්තා භික්‍ෂුණණීන් වහන්සේ නමකට කාටද කියල නමක් නෑ සමහර කතන්ර නන්තින මේකේ නමක් සඳහන්වෙල නෑ. එතකොට භික්‍ෂුණියකට වින්නයදර භික්‍ෂුණීින්න බ විනයදර භික්‍ෂුණීන් අතර අගතැම්පා.වින්නේය දැ විනය දර එතකොට විනේ දර භික්‍ෂූන් අතරාගතැම් පත් කවුද. උපාලි මහරහතන් වහන්ේ මතක්ෙන්ට ඕනේ ධර්මදර. ආනන්ද හාමුදුරුව විනය දර උපාලි හාමුදුරුවෝ. ඒ වගේම ඒ භ භික්‍ෂණීන් වහන්සේලා අතරනද භික්‍ෂණීන් වහන්සේලා අතර අග්‍රස්ථානය ගන්නේ කවුද පටාචාරාතරණින් වහන්සේ ඒකත් හරිකුදුමයි. එතකොට ඇය අග තනතුර ලබනවා කට අග තනතුර ලබලා යහෙ කෑ සිත. මොකද සද්ධ නක්ම ඊට පස්සෙදැන් අර විනේදර භක්ෂණි වහසේ අත අග තනතුර දෙනවන ඇ දකිනවා සිටු දියනිය කාගෙද පදමුතර බුදු හදරන් කාේ තව භික්‍ෂණි වහන්සේකට නමකට අග තනතුර දුන්න ඉටවාසේ මටත්තෝක ලබන්ඩ පුලුවන්න ඒ බුදු හදරගින් ගණඩ බෑනෙදැ දී ඉවරයින එහෙන අනාගතේකා හැර බදු හදරග නමගගින් ගණ්ඩෝනි කියල හිතල දවස් හත්තා. එක දිගටම දානේ බුද්ධ ප්‍රමුකු මහා සංගරටට හාමුදුරුට සත්තියක් දාන පූජ කළා. සත්තන දින දන්වලදා නිම වූ කල්ලි. පදමුත්තර බුදුරදුන් වෙත එළඹිය ඇ සුවකීය ප්‍රාර්ථනාද උන්වහන්සේ වෙත සැලකළ සිටියාය. ඉතුට දවස් සතකට පස්සෙ මොක දෙවෙන්නේ අර ඇ හිතනවා එහෙනම් මගේ ප්‍රාර්ථනාව කියන්්ඩෝනි කියලා බුදු හාමුදුරට දින හතක් තිස්සේ ධනි පූජ කරලා ඊට පස්සේ හත්තෙන දවසේ තමන්ගේ ප්‍රාර්ථනාව ඇයට කිව්වා. මොකද ප්‍රාර්ථනය මටත් නේ වගේ තනතුර අග්‍ර තනතුරක් ගන්්ඩෝනි කියලා. අනතුරුව උන්වහන්සේ ඇගේ පැතුම ඉටුවේදෝ නොවේදෝයි අනාගතය දන්නා නුවනින් බලනසේක්. මතු ගෞතම බුදුරන්ගේ කාලෙහි. ඒ ඉටුවෙන බව දැක්ක ඒ බැව් ඇයට වදාරා විවරණ දුන්සේක. ඊට පස්ස දැන් ඇය ඉල්ලුවවාට දෙන්ට පුළුවන්ද කොහොමද කියලා දන්න නෙ ඒහින්ද බුදුරජාණන් වහන්සේ දිවසිම් බැලුවන්. බ. ඉටුවෙනවද නැද්ද කියලා අනාගතය බලනකොට ඔන්න දැක්කා. මතු ගෞතම බුදුන්ගේ කාලී ඔන්න වලන්ටක ගෞතම බුදුහාදුරන්ගේ කාලගෙනන අපේ බුදුහාමුදුරු. අනාගතයේ ම බෞ ගෞතම බුදුහාදුරන්ගේ කාලයහ එහ ඇයට මේ තරතුර ලබන්්ඩ පුළුවන් කියන එක බුදුහාන්තුරු දැකලා එහෙනම් ඔබට පුළුවන් කියලා විවරෙන දුන්න. අනතුර අප ගෞතම බුදුරජාණන් වහන්සේ සමේ සැවැත් නුවර මහා දනවස් සිටුගේක උපන් ඇය මහත් රූපස්්‍රීයෙන් යුක්ත වූවාය. ඊට පස්සේ පොඩි හාමුදුරනේ වෙන්නේ ඇට පස්සේ දැන් ඒ ආත්මෙහි මැරෙනවනි මැරිලා දිවී ලෝකී පිදිලා ඔහොම කෝලයක් ගිහිල්ල ගිහිල්ල ගිහිල්ලා. ඉටස ගෞතම බුදුහාමුදුර ලෝකෙ පහල වෙනවා. බුදුහාමුදුර පහළවෙච්චි සමේ සැවැත් නුවර. සැවැක්නුවර මොහා සල්ලිකාරගයක් දනවස් සිටු රූපස්්‍රීයෙන් යුක්තුවා ලස්සන රූපයක් ඇති බලන්න ප්‍රසංසාර පීංකං කරලා දිතීතුරට පින තියෙනවා ලස්සන රූපස්ශ්‍රීියෙන් යුක්ත දුවක් කළ පදුනාා. හැබයි කුඩා කල පටන්ම දෙමවපියන්ට අකීකරුව වාසය කරන ස්වභාවයක් ඇෑ කරෙ පිහිට තිබුට ඔන්න බලන්නකෝ දසාර කොච්චර පිංකන් කරත්. කොහ වුණස් සමහර දරුවු ඉන්නවා ටික් හරි අකීකරුයි. අම්මතා අත්තා කියන දේ අහන් නතිගතියක් තියෙනවා ටිකක් කුඩා කලපටම අීකරයි කියන්නට මේ අයන්න කැපුගම කීකරුණේ. ඇ අයන්න දැම්ම වකීකරුයි. එතකොට ඇය අකීකරුව හිටිය. කීකරුව නෙමේ . එතකොට අකීකරුව වාසය කරන සවභාවයක් කඇෑගෙරිබරු යටටදින් තිබුණම් කොච්චරාත් අම්මතාත කියනදේ අහන් නැති ගටියා. දෙමවපියෝ මහ සතකින් ය මැදුරහහි ඉහලම මහලේහිේ. මාලයෙහි ශ්‍රීයහන් ගබඩාවක රඳවා ඇව ආරක්ෂා කළහ. තරදැන් දුව රකින්ඩෝනි අම්ම කෙනෙක් තාත්ත කෙනෙකට තියෙන ලොකු බරක්න දුව රැක ගන්නේ එක දුව ආරක්ෂා කරගණ්ඩෝනි ඇයි වටේටම, නරක මිනිස්සුන් ඉන්නවා ඒදත් එහෙම අදත් එහෙම ඇය ආරක්ෂා කර කන්න මොකද කරේ තට්ටු හතයි බලන්නොකු මොහල් හතයි ඒ කාලෙත් තට්ටු ගොඩනැකිි බිල තියෙනවනේ හුසටේ හස ගොඩනැකිි තිබිල තිනවම් ම නේද මේකරේ උඩම තට්ටුුවේ එතකොට උද්ඩම තට්ටුවේ තට්ටු හතත්ති විච්ක මොකද කරේ උඩම තට්ටුේ එතන තමයි හැදවේ දුවට සිරීහන් ගබඩාව මහලේ ශ්‍රීියන් ගබඩාාවමේ උඩ්ම තට්ටවුව ගබඩාවකට ගඩා කර ගබඩාකාමරයක් කියරට ශ්‍රියහන් ගඩාාව කරම් ලස්සර නිදන කාදරය ඒකයි. එතකට ශ්‍රීයාන් ගවඩාවක රඳවා ඇවා ආරක්ෂාක උඩම තටව තු ේතකොට කොල්ලක පිරමි කොඩි අන්ඩ බෑ සම්බන්සාතියන්ඩ බෑ උද්මතටවුවෙන් හත්තන තට එසේ තිබිය දීත් ඇම සිටු මැදුරීම දාසේකු සමඟ රහස් පෙම් සම්දතාවක් පැඇත්තුවාය. ඇයි මේ උඩම තට ඇතිවත් තැන ෑ මේ වැඩර මිනිස් වන්වන්නේ ගොටනැකිල්ල තින්ව වැඩ කරන කණඩබඩ දෙනවා වාහනයවා ියදුර ඉවනද. කොහම හරි සේවකයෙක් සමඟ හොරෙන් ලෞවහක් කිය කිය නද කටින ලව්කක් කියලන. ආදර සම්බඳ පෙම් සම්බඳතාවයක් පවත්තගෙන ගියා. මේ අතුරතර දෙමවපියෝ ඇය සුදුසු දනවස් සිටු කුමරකොට විවාකොට දීමට කටයුතු සියල්ල පිළියලක් කළහ. මේ බව සිද්ගත් දාසයාට හැකීක්මිනින් තමා රැගෙන කැමිති තැනකට යවයි රහසින් පණි විඩියක් යැවූවාය. දාසයා දැ ඇයගේ එම ඉල්ලීම පිළිගෙන එසේ නම් හෙට දිනහේ මම නගරෙහහි වාසල ළඟ සිටිනිි ඔබ ද හොර රහසේම එහි පැමිණෙන්න්නේ කියාය වීය. ඒ අතරේ හරි වැඩක්ෙනවා. මකදද වෙන්නේ. දැන් ඇය අමතාතා අකීකරු කෙල්ලක්නෙ කෝමාරය මේ පටාචාරා කද වෙන්නේ එොට අ සිට දුවනි දදාසයෙක් සමඟ ආදර සම්බන්තාව ඇත්තියෙන. ඒ තියෙන අතරේ අම්මතාත්ත මගුලක් ලැහැත්ති කරනවා. විවායයක් ලැහැත්ති කලා දැන් හෙට්ට මංගල උස්සවය. ඔක්කෝම ැහත් ලා මගුලට ලැහැත්ති වෙන ලැහැත්වෙන අතර දැන් එ ආදරේ කරන්න ට ආදරී කරන්නට දාසයකුට. එයා බන්දලා දෙෙන්ට හදන්න ආදරය කරන්න නැති කොයදකිරුට බඳදලා දෙෙන් හ ඒ එකට කැමැතිනේ. ඇය මොකද කෙරේ අම්මතා තච්චර මගුලට ඔක්කොම ලැහැත්වේද්දී හොරෙන් පණිවිඩයක් කැරයාර යාවිලයිඉන්න දාසයටට අනේමාව එක්කන් මොට නොම්බය කොහෝද බඳන්න මංගවයාට ආදරී කියල ගියන්න ඇතිනේෙන. ඊට පස්සේ ඔහු මොකද කරන්නේ දෙෙ. ින්ඩන මැරුම් කන්ඩන්න ොමේ වැඩකරන ගෙදර ස්වාමියයාගේ දුව එක්කයි යන්න පුළුවන්. ඊට පස්සේ කමක් නෑ එහෙනම් මං වාසල් දොරට ළඟ ප්‍රදහන් අගර තැනක අත්තැට එන්ඩ පුළුවන් එන්න මං එතන ඉන්නවා කියලකිවා. ඊට පස්සේ පණවිඩයක්ක වදාසයාද එහෙනං අපි මගුල තියෙන් හෙට කියලා ඔන්න දැ පැනල යන්ඩ දෙන්න කතාගුණා. යයිද කුමරිය. බලමුක පසුදදින්න අලුියම සිටිමැදුරේ සිලු දෙනාම ඇගේ විවාහා මංගල්ලයට අවශ්‍ය වැඩ කටයුතුවල නිර්ථව සිටිහය. ඒ අතර ඇ ඉරුණු කඩමල්ලා කඩමල්ලක් ඇඳගෙන දාසයක මෙන් සැරසි හොර රහසේම තමා සිද්ගත් දාසයා කිවූ තැනට ගියාය. අනතුරුව දෙදනාම එකතුව පිටිසර ගමක් කරා ගොස් පැලක් තනාගෙන ඉතා දුකසේ අනුන්ගේ බැලමහිවරකම් කරමෙන් ජීවත්වූ ඔන්න බලාන්නක පව කියන්නේ. පව කොච්චරද කියනවනං ඊට පස්සේ පසු දින අලු ම දැන් ඊට පසේ හෙට දැන් මගුල්ගෙදරෙන මගුල්ගයක්ක් වුනම් කොච්චර වැද කට්ටිනි එහ දුවනෝ මෙහි දුවනෝ පරු හදනවා ඒ මේ වනේ දේකාල ති මගුල් ගල හරියට වැඩ මගල්ලට ලහැත්වේවා. හැත්ති වෙන අතරේ ඇයි බැලවා මේක තමයි හුද්දම වෙලාව. දැන් කුමරියන්ට ගොත්තම කොයද අන්ඩි කියල හනව ඊට පස්සේ හොයාගන්ඩ බැරිවෙඩ. අතරයි ඉරුණු කඩමාල්ලක් බලන්ඩකෝ පොරණ ඔය දාසයක්ගේ පරණ කෙනෙක්ග ඔ අයින් කරපු පරණ හඩු ගෙහිෙච්ච කඩමාල්ලක් කිය නෙම නේද පරණ ඇතුමක් ඇඳ ගෙන එතකොට හිතන්න බෑනි දාසියක්ක් ඇතකොට වැඩරගේ කෙල්ලෙක් කියල හිතන්න තු වැඩ කරන කෙනෙක්වා ග හන්ට සිටකු රියකුට බලනනා කව න්න ටුදිය ො ද න මරි ොද හ අර දාාසියක් වගේ වෙස් වලාගෙන හොරෙම් අර කියපු තැනට ගියක් ඉෙදරින් පැනල ගිය අපිට පැල්ලනවා කියලා පැනල ගියම්. අනතුරුව දෙදනාාවම ඊට පස්ස ගිහිල්ලා අ පිරිමියා හම්බුනා වැඩකාරයක් හම්බුණ දෙන්නත් එක් ඒත් පිටිසර ගමකට ගියා හොරෙන් යන් ඉන්නතන හොයා කන්නඩ බෙරිවින්නේ ඉහින්ද ඇත ගමකට ගිහිල්ලා දැන් සල්ලිත්න කණ්ඩත්නය ජීවත්තෙන්ට විදිියෙකුත් නෑ ඊට පස්සෙ මොකද කරන්නේ කුලි වැඩ කරනවා. අනුන්ගේ බැලමහිවරකම් කරමින්. මහත්ත අයන්තංකීයක් හරි හොයාගෙනනවා ඔච්චර සැපවිඳන්ට තිබුණු පටාචාර බලන්ඩක පුත්තේ ඔන්න දෙමවුපියන්ට අකීකරුවීම න්න ආදරේ ලොකුයි කිව්වට ආදරයෙන් නිසාදැන් දෙන්න දුක්විදගෙන ඉන්නවා. මෙසේ දිවිපෙවත ගත කරන අතර සිටු දියණියගේ කුස තුළ දරු ගෙබක් හටගෙන එක්ක්‍රමයෙන් වැඩෙන්නට වන්නේය. දිනක්කෑ ස්වාමියයා අමතා ස්වාමීණී. මෙහි අපගේ කිසිදු නෑයෙක් නැත්තේය අපගේ සුවදුක් බලන්නට එන්න කෙනෙකුදදු නැත්තේ. දෙමෝපියෝ නම් තම දරුවන්ගේ කවර තරම් වරදක් ඇත දරු මුණපුුරන් මුහුණ බලා සමාව දෙති. දැන් ඔොහොම ඉන්නකොට මොකද වෙන්නේ මෙහෙම කාලයක් යනකොට අර පටාචාරාවගේ කුස්සට දරුවෙක්ෙන. ුව ලැබෙන්ඩ් ඉන්නව කියලා දනගත් තර පස්සේ ඇය මහත්ත අට කතා කර ලකිෙන අනේ මහත්තයෝ. දැන් සාමීන මෙහි අපගේ කිසිදු නෑෙක්නේ ද මෙහි අපේ කවුරුවත් නෑයුනෑද දරුව ලැබෙන්ඩල් ලඟයි ඒ හින්දා අපගේ සුවදුක් බලන්නට කවුරුවත් නෑනෙ අපි යබ දම්ම ළඟ තාත්ත ලඟට. අම්ම තාත්තා කියන්නේ කවදවත් දරුවකුට නපුරක් කරන්නේ. දැන් අපි ඉතින් අපේ වැරද්දට අපි නහුො නොහෙක්ුණු කමට නොහික්මුණු නිසා පැනලාවට හැබැයි ගියොත් අම්මතාත්තා අපි එහෙමේලවන එකක් නෑ. දරුවන්ට නපුරු කරන ඇත්තුව නෙමේනි සමාවදෙයි මහත්තයා යමුද. කියලා මුහුණබලා සමාවදෙයි ඒහින්දා. අපි යමු කියල මේ යෝජනා කරන. එබැවින් දරු ප්‍රසූතිය සඳහා තම දෙමෝපියන්ගේ ගෙදරට යෑම සිරිතක්වෙන හෙයින් අපගේ ගෙදරට යමු යෝජනා කලාය. දාසයා තමා කළ වරදට බියෙන් ඊට එකඟ නොවීය. ඇය දෙවිනි නිතුන්වැනි වර්ද එම ඉල්ලියේම සිදු කළද ඔහු ඊට කිසි සේත්ම කැමැති නො වූයේ. මහත්්‍යයාටි කිවවානී මහත්තයෝ. සාමාන්‍යයෙන් දරුවෙක් ලැබෙන්ඩි ඉන්නකොට සිරිත තමයි. ඒ දරුවා ලැබෙන්ඩ ඉන්න ඒ නෝනගේ නැත්තන් ද යනම අම්ම තාත්තගේ ගෙදර. එක අදස්සාමානි සිරිතාත් දරියක් ලැබෙන්ඩ ලාගෙනකොට අම්මගේ ගෙදරට සාමානී යන නැත්ත අම්ම අදන දුවගෙදරටත් එෙනවා සමල්ලටඔ දෙක් වෙනවා. ඉතින් එදත් දරුවවා ලබෙන්ඩ් ඉන්නකට එහෙනම් යමුග කිව්වම දුව යවන් යන්න පුළුව ඇයි මම මේ දුව එක්කංවායි මාව මරයි තාත්ත එමෙකතු අම්මෝ මට නොම් කියමිය බෑ කිය. දෙවිනි වතාවත් කිවනේ මහත්තු ඒහම කරනෙ එකක් නෑ දැ දරුව ලැබෙන්නේ හිදපිය අමුද. ෑෑ.ෑ වට නම් බෑ කියල දෙවිනිවතාවත් ප්‍රතිශ්්‍යප කළා. ඕහම ගිහිල්ල ගේල්ල තුංගිනි වතාවත් කතා කළා. තුංගනිවතාව කිව්වත් ඒත් බෑ කියලා ප්‍රතික්ෂේප කළ කැමැති ව නේමනෑ. පලවිනිවතාවත් නෑ. තුන් විනිවතාවත් නෑ දැන් ඇයදැන් හරි අස්සරනයි. මහත්තයාට ආදරෙන් ආවට මහත්තයා කියනදේ කරට සූදානම්නෑ කැමැතිනය. දැම්මොකද වෙන්නේ. වම ඉන්නකොට පසුව කුමරී සිදුකළේ සැමියා නිවසේ නොසිට අවස්ථාවක තමා දෙමව්පියන්ගේ ගෙදරගිය බව සැමියාට පවසන්න ැයි. අසල් ලැසියන්ට කියියයාා හොද කලාව ගමට යෑමයි. නිවසට පැමිණි පසු අසල් වැසියන්ගෙන් එම කරුණ දැන සැමියා වහ වහා ඇය සොයා ලුහු බැන්දීය. එක්තරා මහ වනයක් මෙැදදී බිරිඳ මොනගැසුන. එහිදීද නොයෙක් අයුරින් කරුණුකී නමුත් බිරිඳගේ ගමන වලක් වන්නට කිසිසේත්ම නොහැකි වියේර. හොම යන අතරේ. මොකද තුකිලේ සමියන් නිවසේ නොසටි අවස්ථාවක. මහත්තය ගෙදර නැතිවෙලාවක්ක්. එයාට බැරින ම යන න්ඩ තනින් හරි කියලා. යන්ඩ තීරණය කලා. යන්ඩ තීරණය කරලා. මහත්තයා ගෙදර නැතිවෙලා මං ගෙදරගී අපි අම්මතාත්තක ගෙදර ගියා කියලා කියන්ඩ කියලා. අසල් නැසියන්ට කියලා. අහල පහලා ඉන්නවනේ ආලපාලායටකිව්වා පොඩ්ඩක් මහත්ත්‍ය ආාවත් කියන්න මං ගෙදරගියයා කියලා කියන්න ම යනවා. කියලා ගෙදර අන්න ගියා. හුදගලාවත් තනියම අන්න ගියා. ඒ අතරේ මහත්තයයිනවා ගෙදරට මහත්්‍යයා ගෙර ඇවිල් බාලකට අසැල් වැසියන්ගෙන් එම කරුණ දෙනගත් සැමියා වාවාය සොයාලුහු බැන්දේ ඔය ඔය ද්වා ඔය හො දුවනකොට එක්තරා මහ වනයක් මැදැදී බිහිරිද මුණ ගැසුනී යනකොට වන්න නෝන මොන ගැහුුණ ට පසෙහිද නොයෙ කයිරින් කරුණු කියනවත් බිඳ ගමනවලක්වාලාන්නට කිසිසේ යමුවනේ යමුවාපහු යමු ගෙදර කිව්වට නොන කැමැති වනේ නෑනෑ මට අන්න මුහුණේ අම්මතතාත්තලඟට කියලා. යි දඩක්බරයින අම්මතාත්තා කියන ද තහන්නතු අප කෙල්ලෙෙන. ඔන්න කොල් මතගදයාගඩ අම්මතාත්තට කීකරු දුවක් ඉන්නවන. කසාද මැතිබි දවසර මහත්යා කියනදේ අහන්න නැත. එවල දුවගෙන හිතුවට අදත් ඔන්න මතක තියාගඩ. අම්ම තාත්තට අකීකරු දුවරු අනිවාරයෙන් මහත්ත්‍යයායට කීකරුයිද ච්ර චටිකාල්ල ද ක්ඩදීල බොන්ඩදල ටික්දී හදාග අමතතාත්තට විරුද්ද වෙන දුව කසාද බදලා මහත්ත්‍යයටට කීකරුයිදද. ඒ අඩබරයි තමයි ඔන්න මතක දියාගණ්ඩ.ඒ ඊට පස්සෙ එබැවින් දෙද නම එක්ව දෙම ඔපියන් කරායාමට පිටත් වූ. එසේ ටිකදුරක් යන අතර කුමරයට ප්‍රසවේදනාව ඇතිවිය. ඔන්න ටිකදුරක් යනකොට කුමරට ප්‍රසවේදනාවක් ඇති වෙනවා. ඕතමෝ එම වනහිදීම පුතනකු බිහික් කලාාය කැලේ මැදම දරුවෙක් බිහි කළා. පැමිණි කාර්ය මඟදීම ඉටු බැවින් ඩැන්වපියන් කරාය මෙම පලක් නැතැයි තීරණය කළ ව පෙරලා නිවසට පැමිණ පෙරසේම කල්ගෙව්වා දැම්මකොද වෙන්නේ. හෙ යමු නාෝනති බැරිමත ම යන අතනිින් හරිුවට යනුන න්න ටනම් බැකිල අන්දනට ආහන යමුකු කියලලා දෙන්නත්ත එක් ඉති යකටයීමට ගති හලාව හම්ුවෙනවා. දරුව ලැබුණට පස්සෙ දැන්කතාව ොමකදද දැගඉතින් ගිහිංගටත්යනේ දරුවවා හම්බෝනානේ දරුව අහම්බෝනාට පසින් අම්මතතාත් බල්ල ටත්වයන ඉට ඉස්සලන අමතාත්ත බලන්ඩෝනි ලඟට යන්ඩෝනි දැංඉතින් කමක්නෑ ඒ නම් දැන්වා යමු ගෙදර කියලා ආපහු ඇරිලා. ආබහෝ තමන්ගෙ ගෙදරට අර පැලට මේේ නවා. ඒ ඇවිල්ලා පරණ විදිහට ජීවත්ව වී ඉන්නවා. මෙසේ කල්ගත වෙද්දී කුමරිය දෙවිනිවරට ද ගැබ් ගත්තාය. එම අවස්ථාවහිදීද ඇ මව්පියන් මෙත යාමට අවශ්‍ය බව සැමියාට කී නමුන් ඔහු එවරද ඊට නොකමැත්තඵල කළේය ඇයි මුල්වතාවේ මෙන්ම සැමයාා නිවසේ නොමැති විටක දෙමෝපියන්ගේ ගෙදරට යෑමට පිටත් වූ. ඒ සිය දරුවාද කැටිවය. පෙරසේමල් ලොහු බැඳ පැමිණි සැමියයාට අතර මඟදී ඇය හමුවිය. එව රාපසු යෑමට බිරිඳ අකමැති වූ හේ සැමියාද ඇය සමඟ සිටු මැදුර බලා පිටත්තිය. රැෑබෝ විද්දිී වටිින්පිටිින්ං කලු කරගෙන මහා වැස්සක පෙරණිමිති පහලවිය. දැන්. ම පොඩි හාමුදුරන්නේ ටික දවසක් ගත වෙනවා. කාලයාගේ ඇවෑමෙන් ඔන්න මේ පටාචාරාවට දෙවිනි දරුවකු පිලිසිඳ ගත් බව දැනගන්නට හම්බ වෙනවා. දැනගන්නට හම්බූනාම දැන් ඇහිතෙනවා පලවෙනි දරුව ලැබුණෙත් මහමග කැලයක් මැද. මේසරේනං යන්ඩ ඕනි අම්මළඟට කොහොම හරි කියලා. මහත්ත්‍යයාටකෙන අනේ මහත්තයෝ අපි මේ දුක්කිදවිද හිටිය ඇති දරුවත් දුක්කි දෙනවා. දැන් ඊපි දෙන්නේන්න දරුවටත් දුක්කිරන්නවේ මහත්දුක්කි දෙනවා අනේ අපි යමු. අපෝ බෑබෑබෑබ අම්ම තාත් මනාකරෙද දන්නේ මට ඇයි අරමනුස්ාව හො වැඩකාරය අන දගෝ පන්නගෙන නේද. පැනලා ආව දඇත්තෙක් අනි යානම් භාරගනි මට මනාකරදන්න බෑබෑ ඔන්න ඔන්න ඕන්න අපි ඔන්න හමු. ය අරමනුස්සයා අට ප්‍රශ්යන්නේඒ වනසේ අගෙතර වැඩකාරයන වැඩකර කර හිටපිකන සේව කියන්නේ. පැනලගී ආදරයට හොන්තට සැපට ඉන්නන් කියලා හිටුවට ඔන්න ආදරේ දුවරු මතක තියාගණ්ඩෝනී අපේ මේනිවරු මක යානට සමරුත සිරල්ල හිල්ල හොද කොල්ලෙක් යොලිය ඉන්න කියල. ඉදී තමයි ඔන්න ඉන්ඩ හම් පෙන්න්න පේනවානි අවසානි දුක අවසානය මකද දුකේ කරගණ්ඩ දෙයක් නැතුව. ඒ කියනවා යමුකිුවට මහත්ත ආහන්නමනෑ එහනම් මහත්තය නැ්සිිලාක ම යනවා තනීම කියලා ඇයි දඩබරයින පොඩි කාලනීදල මකරු හැදිච එක්නෑනේ මහත්තය වැඩට යනකංෙදලා යන්ඩ ගිය. යන්ඩගියත් මේ සැරේ තනින්නමේ බඩේ එක දරුවක් උත්සගෙන තව දරුවක් අති ඇවැගෙන පොඩිල ලම්පුතා ඇද ලරු දෙන්නෙක්න එකනේ බඩ එනෙක් තවක්කෙනෙක් ඉන්නවා. එතකොට දැන් හොමහරි යන කොට යනකොට කොහමර හල පාලායට කියගේේ සැර ගෙදර ගයා කියන්න මහත්තයා එනවයි අතර එනකොට කෝ දොරවල් වහලා ඇව ආර මහා ගෙදර යනවයි කියග අම්මලලාතා අතලා ගෙදරයන්න කියල ගිය මදකර ද ගඩ දුවග යනවා තිමි අටික් වේගේ යන්න බොලුවන්න්නේ ඉතින් කාන්තාවද ලාමයත් අඩ බඩ දරුවත් තැරගෙනනරි ඩ දරු එක කතව දරුක කියන්න හිමිත්ි අනකට හම්බුණනා මගදී මොන ගැහුුණ. කොයිද යන්නේ යන් ගෙදර පිස්සු කරන්න ඇතුව බැෑබෑ ැබෑ මට නම්බෑ මන්න මේසරේ ලම හම්බෙන්නේ අන්න මෝනි මහින ැන්වේ කල්ගිය අත් ඇඩි දැන්න යන්්ඩෝනිි ෑ කියලා කියනවා දැම්මකතු කොන්න නෝන එකගම නෑ හාහෙන යමුකෝ යමුකු ගමන්න හෙෙනම් කියලා දැන් තුන්ද නත් එක්කව යනම්. ඔහොම යනකට යනක ටකමැති ඔන්න යඩ පටන්ග හැබයි වෙනද වගේ ඉක්මට අන්ඩ බෑයි බඩේ දරුවෙක් තව වඩා ගත දරුවෙක් ඊට පස්සෝහොම හිමීටහිමිට යන කොට ඔන්න කොහොමහරි අඳුර වැටේගෙන ේනවා. රෑබෝවීගෙන ේනවා අර පැත්තිං ලොකු වලාාකු ලක් ඇවිල්ල දැන් කරුවල වීගනේනවා. ද වහින්ඩ වගේ වැැස්සක සේයාවක් එනවා. මේ අතර බිරිදට ප්‍රසව වේදනාවද ඇති වූහෙෙන් සැමියා වහාම පැලක් කටවා ගනු පිණිස, කොලාාතු සොයා වන වැදුනීය. එහිදී විසගෝර සරපයකු දෂ්ටකිරීමෙන් සැමියයා මලේය. මහවැසිේ ඇද හැලෙන්නට විය සැමියා එනතුරු මග බලා සිටි බිරිඳ වැස්සේ තෙමී සිඳි. හිඳිමින්ම දෙවිනි දරුවාද බිහි කලාය. ඒ අතර දැම් මොකදේ යනකුට යාගණ්ඩ බෑනෝනට හරි අමාරුයි. දැම් බඩරිදෙනවා පැසවවේදනා ඇති වෙලා. කියනවනේ මහත්්‍යෝ අමය ලැබෙන්ඩ වගේ හරි අමාරුයි දැයි අන්ඩත් දෑ. දැම් මොකද කරන්නේ මහත්්‍යයට කියනා. දැ අහින්දත්වයෙනවත්තේ මීද දන්නේ. මහත්්‍ය අද මේ වනාන්තරේ මැද ඔන්න අම්ම තාත්තක හිතරිදලා ගිහිල්ල දරුව කොරගන්න වැඩ පේනවනේද දුවේ පති. ඔන්න පොඩි හාමුදුරුණේ අවසානයේ. මහත්ත්‍යයා කියන එහ නම් ොකක් රීන පැලක්වාගේ අටවගන්ඩ හට ළමය බිහි කරන්න පොඩ්ඩක් මං අත්තක් කපාගෙන එන්නම් පොඩ්ඩක් ඉඩකු කියලා ගියා අත්තක් කපාගෙන එන්ඩි කියලා. ඇය කපාගෙන එන්ඩ කියලා ගිහිල්ල මොකද වෙන්නේ අතු ටිකක් කපන්්ඩ කියල ගිහිල්ලා ඒ ගමන දැන් වැස්විපාරම වැස්සාාව වහිනව ටිකි ටික වහිනවා වහින කොට මොකද වුණේ. එයා ගහක් කැට්ට වෙලා. අතු කඩන්ට හදනකොට එයාගේ ඇඟගේ ආපු අතුර පාරගි හිල්ලා යනවා සරපයක් කහිටියා හුඹහයේ හුඹහසහිටිපු සරපයාගේ ඇගට වැටිනවා. සරපයාට කේන්තිගිහිල්ලලා දෂ්ට කරනවා. විසගෝර සරපය අපි කිය නයක් කියලන්න කියලන්නේේද. නයක් කරිපොලග කරිමකා හද සරපයා ඉද්දා. ඒ ගමන සරපයා සමහර සරපය ඉන්න ඔපොඩි හදුන්නේ වැඩි වෙලාවක් කියන්න මොහෝ විසයි. මනුස්්‍යයායි මැරනවා ඒ සරපය හරි විස සරපයක මහත්්‍යයා යතනම මැරිල වැටෙනවා. දැම්මකද වේන්නේ මහත්ත්‍යයා අයතන කොලාතු කියන්න ගේන්ඩ ගිහිල්ලලා මැරිල වැටුුණා. අතන නෝන බලාගෙන මහත්තය යිදෝ ඒදෝකිනට මුන්න උඩින් වහහින්ඩ ගත්තා දැන් තේමෙනවා ව්‍යස්සෙම තැන් අන්්ඩාන්ඩා කරන්ඩ දෙයක්නෑ මහත්්‍යයනකඟින්වා මහත්්‍යයානෑ මේ දරුව බිහිවෙනවා කැලේමැද තනිවම. චි දරුව පැත්තක. ඉදි දරුවත් අඩාගෙන බලා ඉන්නවා වෙේ මේතන දරුවයෙක් බිහිවෙනවා දැම් බලන්න කොච්චර සෝචනීයද කියලා පොඩි හාමදුරුණේ. තෙමිතමී හිඳිමින්ම දෙවිනි දරුවාද බිහි කලාාය. ඊට පස්සෙමකද වෙන්නේ. රැය පහන් වූ පසුව ඇක් දරුව ගතුරුල්ලට ගෙනෙක් දරුවකු අතින් අල්ලාගෙන ස්වාමියාව සස්යමින් වනේ හැසිර සැරිසරුවාය. දැ ක්‍රෑ වුණා කරන්න දෙයක් නෑ ලයිට් නේ ලාම්පුනේමුණ කරුලේ වැස්සේ දරුව තුරල්ලු කරග නාඩාඩා ඉඳලා උදේ පාන්දරයේලි වනාාට පස්සේ තැ මහත්්‍යයා නෑ කෝ මහත්තයා කියලා එක දරුවෙක් වඩාගෙන එක දරුවෙක් අතේල්ලගෙන යන කැලේ බිහිතන්නක දරුවේ බිහි කරපු අම්ම කෙනෙු දරුවත් එක් දවිවේදන ඔක්කොමත් දරාගෙන යනව මහත්ත්‍යය හොය හොයා කොහේ හොයන්ටද. ගියා බලබලා යනකොට ඔන්න මොකද වෙන්නේ. සොයමින් වනේ සැරිසරුව එහිදී එක් තැනෙක තම ස්වාමියයාගේ මලසිරුර දුටු ඇය සිදුව විපත හැදින මාගේ ස්වාමියයා මානිසා මලේයි හඬ හඩා දරු දෙදෙනද සමග මෞ්පියන්වෙත යනු පිණිස මහමඟට පිවිසියාය. දැන් කරගණ්ඩ දෙයක් නෑ දැන්ඇය අසරනයි දැන් ඇ හිතෙනවා. අනේ මන් නිසා විච්චි වැඩක්ම් ං මට කොලාතු හොයන්න්නෙ ගිහිල්ල නේද මගේ මහත්තයා මැරුණී. අනිත්ක මන්නිසා තමයි රජ මාලිගාාවේ හොඳට වැඩකරගෙන හිටුපියෙක්කනා මේ විදිහිරෙ ගිය කියලා. දැන් අ්ඩාහන්ඩා දැ මහත්්‍යයා මැරිලා. හිතන්ඩක පොඩි හාමුදුරණේ ස්විල්මෑනිවරු හිතන්ඩකෝ අප දවල පුතාලා නිස් සිදවීම කොච්චර සෝචනීයෙද කියලා. තැන් මහත්තයා මැරුනම දැන් අන්ඩහන්ඩා කරගණ්ඩ දෙන්න දරුවත් වඩාගෙන එදාවඋපන් දරුද දරුවා. ඳදු දරුව වඩාගෙන එක දරුව කතය එල්ලගෙන යංපුතේ කියලා අර කැලේ මැද කාත් කවුරුවත්නෑ අඩඩ කඳුළු සලසලා දැන් ගමං කරණඩ පටංගත්තා අම්ම තාත්ත හොයාගෙන. අම්ම තාත්ත රකීකරු වෙලා පැනලගියකි විපාක පේනව නේද. රාත්‍රයේ ඇදහැලනු ධාරානිපාත මහවැස්සිෙන් ඇය යන අතරමග තිබූ අච්චර වෙති නදිය දෙගොඩ තලායමින් තිබුණ කෙසේ හෝ ගඟෙන් එතර වියයුතුයයි යුතුහෙන් ඇ වැඩිමහළු පුතු මෙගොඩ තබා අලුතු උපන් පුතු වඩාගෙන පීනාගිහින් එතර වූවාය. බිරිඳා එ ගොඩ තැබූ ඇ නැවත වැඩිමහලු පුතු රැගෙනඒමට ආපසු පිහිණිමින් සිටියාය. එහිදී එක උකුස්සෙකු පැමිණ අලුතු උපන් බිලින්දා මස් කැටියකේ සිතා දෙැහැගෙන පියාසර කරන්නට වන්නේය. ඒ අතර තවසිදුවීමක් වෙනවා. ැ දරුවත් වඩාගෙන එක දරුවෙ කතින් එල්ලගෙන යනකොට ගම්මානට යන්න්න යනකොට අත්තර මගදී පොඩි හාමුදුරුණනේ දා රෑ වැස්ස හහින කතන්දරෙ කිව්වන වැහැල වැහල මහා වැැස්සිං තිබූ අච්චිරවෙතී ගංගාව අචිරවෙී ගංගාව කියල් ම හලඇතින අචිරවෙ පටාචරගෙන සසිින්දගුත් යෙනවා ද අචිරවෙතී ගංගාවෙන් එතකොට මේ ගංග ලඟට ඇල්ල බැලුවම ගංග ඉදා නිකං තිබුණ වගේන මේ ගඟ වතුර වැඩී වතුර ගහගෙන යනවටිකක් සැරයි දැන්ගගෙන් ගකොඩ වෙන්ඩත්ව ඕනි දැල් ළමයි දෙන්නත් ඇැරගෙන ගඟකොට අන්්ඩත් බෑ දැන් කවුරුවත් ඇත්තෙත් නෑ ගඟ කොහමරි අන්ඩත් ඕනි දැ හිතන්ඩක ප්‍රශ්නකොඩ කරම් මහත්තයත් නැරුණා දැන් හිත දැඩී හැබයි. ද මහත්වයට නැතුව දුකයි යොක්කොමත්ෙක් හැබයි වැඩේ කරණ්ඩත්ව ඕනි කාන්තාවගේ හිට දැඩී පටාචාරා. ඇය මොකද කරේ කමන්න කොහොමරිම යනම දැම්මේතනින් එගොඩට කියලා යන්ඩෝනි ළමයි දෙන්නෙක් කරගෙන යන්ඩ බැරි හින්දා. පුතාව තිව්වා මෙ ගොඩින් ගඟායිනෙ තියල කිව පුතේ ඔයා ඔහොම ඉන්ඩ මල්්‍යි බබා එහෙන් ගිහින්තියලා එනෙකං කියලා. මල්ලි අර්ච එදා උපං එච බිලිඳු දරුවා කුඩා දරුවත් තැරගෙන ගගෙන් එ ගොඩෙට කොහොම හරි පීනගෙන යනවා. පීනගෙන ගිහිල්ලා. ගෙන් එගොඩට ගිල්ල දැන් චූටි කිරි සප්පය ඉතින් ඔතන්ට රෙදි පොයද රේදි නේද මුකු ඩ නෑන අරදදික ඇල්ලක් යන්තන් තිෙන්ඩ තින් අරවස්ත්‍ර යන්තන් ඔතල ්‍රදිික බා ගිල්ල ගෙන් එගොඩ තියලා ආපහු වෙනවා මෙගොඩට එන්ඩ ඇයි මෙගොඩ ඉන්න බබා ඇරගෙන යන්ඩ. ඒ මෙගොඩට එන්න ආපහු මඟට එනකොට මකද වෙන්නේ. අහසින් ඉගිල්ලා යනවා උකුස්සෙක්. කුස්සෙකට යනකටේනවා එදා එපදිච්චි දරුව චූටි ලේ කැටිියක් සතුපාටට චටි මස්කෑල්ලක් වගේ බිම පේනවා. උකුස්ස බලනවම හොඳ මස්කෑල්ලක් කියලා වේගෙන් ඇවිල්ලා අර දරුව ඇරගෙන ඉගිල්ලිලා යනවා. දැම් මොකද පියාසර කරන්න පටන් ගත්ත. දැම් මේක දකිනවා මේ කාන්තාව බලනකොට අේ පොඩියක්න දැම් ඇ මැද ගමැද ඉඳලා දැම් මොකද කරන්න. ගඟමැද සිටි සිටි දේනිය වහා උකුස්සා එලවා හරිනු පිණිස අත්පොල් සඳුන්නාය. එවිට මෙගොඩ සිටි දරුවාට එම හඬ ඇසුනි. මවතමාට හඬ ගසන්නේී යැයි වරදවා සිතු හිතම ගඟට බැස්සේය. සැඩ පහරේතා වේගවත්තයෙන් දරුවා දිය පහරට හස්සවී ගසාගෙන ගියය. මොකද වෙන්නේ. දැන් අර්හෙන් කුස්සා දැන් ගඟගලාගෙන යනවා? ොහොම ගඟගලාගෙන යනවා. මේ පැත්තේ දැන් පුචටි බබා මේ පැත්තේ ලොකු බා දැන් කාන්තාව ගග මැද. ඉතින් ඉන්න අතරේ මෙහෙමෙනකොට උකුස්ස ඇවිල්ලා. දැන් මෙහෙම මස්කෑ දැල්ලක් කියල හිතලා මොකද වෙන්නේ මේ දරුවව ඇරයි යනවා දරුව අරං යන කොටය. මේ ගග මැඳ හිටබූේ පටාචාරාව. අපප්පුඩි ගහලා අත්පුඩි ගහල කෑගැහවා ෂූෂූ කියලා බයි කරන්න හියෙන් කෑ ගහනකොට ගඟෙන් මෙ ගොඩ පැත්තේ හිටියා. ත්පුතා ලොකපුතාහට ලොක චුටක්නැ ලොකු එකන. එයා හේතු අම්ම කතා කර නොවෙන්ඩ ඇති කියලා එක පාරම බැස්ස ගඟට. ගඟට බහිනකොටම ගගේ වතුර වැඩි සැරයි මේ දරුවත් ගහගෙන ගියා ගගේ. දැම් බලන්නකෝ දැ මෙ ගොට හිටිපු දරුවත් ගඟට බැස්ස යත් ගගේ ගියා මෙයා කුස් සැරැංගිය දැන් කාන්තාව ගඟ මැදය. දැන්. හිතන්න්නක ොි හඳදුර දැ මේ න චිත්‍රපටය චිත්‍රපටයක්ක් වරග සමහ දුකීද කතාවගේ ඇත්තටම සිද්වී මාලා වකහිතන්නක අරහිෙන් අම්ම මැරුණා.ඒ පස්සෙ අම්ම මැරින්. තමන් ස්වාමයා මැරුණ. ස්වාමයා මැරීලා එතකොට දැන් දරුවත් ලැබිලා ලැිච්චි දරුවත් මැරිලා ලොක දරුවත් මැරිලා දරුව දෙන්නත් නෑ මහත්්‍යයක්ත් නෑ දැන් තනිවෙලා. තනිවෙලා දැන් අන්ඩ අ අන්ඩ අන්ඩා දැන් මෙ. අම්ම තාත්ව බලන්ට එනවා ගෙදරට. ඒ ගෙදරට එනකට දැන්වන අම්ම වැරිචි සිදීම ආරංචයවා එක දැන් මෙතන කියවෙනවා. සියල්ලා හිම වූ සිටිදනිය ඉවසාගත නොහැකි බලවත්ව ේදනාවෙන් යුතුව. මාගේ සැමියාමා නිසා සරපයෙකු දස්්ට කොට මලේය. බාලකුතු උකුස්යෙකු දැහැගෙන ගියේ වැඩි මහලුපුතු ගඟෙහි ගිලී මලේයයි. විලාප දෙමින් තමන්ගේ මෞපියන් මෙත යෑමට පිටත් වූවාය. ඒ අතර සැවැත්නුවර සිටේ එන මගියකු හමුවිය ඇය ඔහුගෙන් තම මව්පියන් ගැෙන තොරතුර විචාලාය. ඒ අන අතර දැන්ඉතින් දුකෙන් අඩ අඩා යනව දැ මහත්තයත් මංහින් දම මහත්වය නැති වුණා. ඊළඟට සරපයා දස්ත කරල නැතිවුණා බලඩකු මානිසා සරපයෙකු දස්තකොට ස්වාමයා නැතිවුණා. උකුස්සකු දැහැගෙන කියා අනිදදරවා. අනිත් පුතාගගේ කිලීම අල බලන්ඩකු සිදුවවීම් තුනක් මරණ තුනක් එක පිට එක ළඟ වුණා. එකක්ක දර්වයෙක් මැරුුණත් අපට අදරාග්ඩ බෑ අම්මල අට හිතන්නකු මරණ තුනක් දවස්සේ මේ ළඟම අහන්ඩ දකිට ලැබෙනවා. ඒඇගන එන අතරේ මගදී දැංගෙවල් කිිට්ටුවට වගේ එනකටහනවා අර ගෙදර ගැන අහගේෙදර පැත්තේ හම්ම එහෙම හිතිියත් දහම්මහම දැක නෙද. සිටු ගෙදර කවද හිටී අමලා හිටියද කියලා හනවා. විස්තරටිකක් අහ්ඩ කියලා අහනකොට මොකද වෙන්නේ එවිට හෙතම ඔබ කුමක් අසන්නෙහිද අන මනාදහන්නේ. ඊඒ රාත්‍රී ඇදැහලනු ධරානිිපාත මහා වර්ෂාවට සිටුමදර කඩා වැටුණා මහා සිටතුමාත් සිටු දේවයක් ඔවුගේ එක්කම පුතාත් එයින් මිය ගියා තිද්දනාම දවන එකම දර සෑයෙන් තමයි අර දුම් නැගෙන්නේ යැයි පැවසීය. මෙ පුවත ඇසු තැන් පටන් දුක දරාගත නොහැකිවස්ොවන් මුසපත් වූ කුමිරිය. දැ දැ අහනකොට කිව්වා දැන් අර කොහොම දර සිටුගෙදර කවුදි ඉන්නවා දැක් අද සි සිතු මුන් සිටතුමා. යිතට්ු හතේ ගලොකු ගඩනැගල් ලන්නුම දෝරහ විශෝල හුල්ඟයි ඇස්සයි ඇවිල්ලාර මාලිගාව සමතලා ගුණා සිටු මැදුර බීමට වැටුණා. බමට වැටෙනකොට ඒ ගෙ ඇයට වෙලා තන තර න තටු හේ ලොක ගොඩනැගල්ලන්න තිබුණ එකකුමර හත්ත හත්තන තටත්ව හිටියකිවේ මතගන එතකොට මොකද වුණේ සටුතුමයි සිටු දේවයි සිටු පුතයි. ඒ කියැනෙ සහෝදරයක්ත් මැරිලා. අම්ම තාත්තත් මැරිලා තුන්දනාමේතන මැරිලා. එතකොට දැන් දුකෙන් ඇය දැන් දරාගණ්ඩ බෑ මරණ හයක් මරණ හයක් එක. උබෝපුත්තාකාලකතා පන්තේ මයිහන් පතිමතු මතාපිතාච බාතාච ඒක චිතකස්මින් ඒව ඩයිහරේ ඇමේ ගාථයෙන් කියනවර කතන්දරේම කියන්නේ උබෝ පුත්තා කාලකතා පන්තේ මයි අන් පතිමතුෝ මතා පිතාච බාතාච ඒ චිතකස්මිින් ඒව ඩහිරේ ඔන්න බලන්නකු තමන්ගේ මැරෙන කට්ටිය මාගේ දරු දෙදෙන මලෝය ඔන්න දරු දෙදෙනත් මලා. පන්තේගේ පාරේ එකකට පාර මහත්්‍යයම් අතර මඟද සැමියත් මලා. මතා පිත්තාච බහතාච මවුපියන් සහෝදරයාත් එක්කම දරසෑය දහිියතිී ඒන එකම දරසෑයේ පිච්චෙනවා. ලන්නක අතන මනි තුනක් එක තැන පිච්චනවා එකනක් ගගේ ගහගන ගියාය එකනෙකුත් සැරන්ගේ අමහත්ත්‍යය අමග මලා. දැ මේ ඇහු අම විලාපදමින් පිස්සියක මෙන් එන මගක්ද නොදන්නේ හිස හැරුණු අත දිව ගියාය. දැන් පිස්සියක මෙන්නම පිස්සියක්ම තමයි. පිස්සික් වගේ වගේ ගන්නති පිසය කිවන් පිසිියයකට ලක්ෂණ දකළ ඇතින ට කොන්්ඩේ අවුල්ලලා. ඊට පස්සෙ සිහියනෑ කොහේ යනමද දන්නේ. ඉතින් ොහොම මානසික වියවලෙන් යුත්තව ඇය ඇවිධගෙන ඩාඩා යනවා. හිති චිතච්චි පැත්ත යනවා. සිහි මදහෙයින් හඳනා පොරෝනා වස්ත්‍ර පවා ගිලිහගිය බැව් ඇනො දත්තාය. දැන් මොලේ හොඳ ටෝ මවුල්වෙලා එහෙම අනකොට දැන් ඔොලුව කුච්ච රවුල්ද කියන්න අඳිනා ඇඳම් ගැනවත්. එහම තරුමක්න දැන් දැකල් ඇති මානසිකරෝගින් පොඩි හාමුදුරෝ අපේ සිල්ම ෑනිවර දුොල පුතර දැක් ලැදසමට කෝඩි පීරන්න ඇතුව ඇදුම් ඉරිලා ඒ ඇත්තන්ට ලැජ්ජාවක් භයක කැත්තක්මකුත්ේ ඇයිසිහි අවුලුනාම දැන් ඇයට ගුණත් ඇගේ ඇගේ තිබුණු ඇදුම් එහ මෙහහි වෙලා ගැලවෙලා හැලි ලගිහිල්ල නිරුවතින්. දැ නිර්වස්ත්‍රයි. උපන් ඇඳුවෙන් දැන් ඇ. ඒකවත් ඇ දන්න ඇ දුට ඇතමෙක් පිස්ස ඇයි ගල් මුල්ලාදෙන් දමා ගසින් එලවා දැමූහ. හිතන්නකො දැන් පිස්සු ගෑනු කෙනෙක් නිර්වත්්‍ර වෙනකොට කට්ටිය මේ කට්ටිය ගල් ඇරගෙන මුල්ල ජනවයන්ට එටවා මේ පැත්තර කියලා කෑ ගහල එලවවා දැන් සහරතින් නිර්හෙලුවෙන්ගකොට හිතන්න කො අදවනක් කාතාවක් නිරුවතින් එෙනකොට මිනිස් සුවෝ පිසියක් කියනව කියලා ගහලා එලවවා දැ මිනිස්සුට් බල මේ පිස්සු ගෑනියයක් කියල මිනිස්සු එලවට පටන් ගත්ත දැන් උල්ලුව ගිනි අරගෙනයි මරණ හයක් සිද්ධ වෙලා. දැන් හුදද ටෝම හිත විකල්වෙලා සිහිය විකල් වෙලා. මෙසේ වස්ත්‍ර නැතිව සිහිවිකලෙෙන් ඇවිදිනෙහහි මිනිස්සුයට පටාචාරා. ඔන්න නම වැටෙන්නේ. පටාචාර කියන නම වැටෙන්නේ නිරුවතින් ඇවිදින නිසා ඇයි නම් පට බැන්දා. නම් දොඩුවමින් හිස හැරුණු අතගිය ඕ කෙසේ හෝතමෝ බුදුරන් දහම් දෙසන ජේතවනාරාමි වෙත ආවාය. මෙහම ඇවි දෙක නැවිදගෙන යනකොට. වුහරිකුන් රහයට ඇන් කිය පන්සල පෙන්න්නවා. ඉතින් කොහොම හරි අය පොඩි හාමුදුරණේ. අපි අද මේ අත්හොඳ කතන්දරයක් බෝඩ් ගහනව පන්සල්ලල කොටට ඇඳලා එන්ඩෙපා කියලා. සමහල්ලාට නේ ඇඳලාම සමහලට එලබනවා ඇඳල එන්ඩෙපාක පටාචාරා පන්සරටාවේ නිර්ුවතින් මතගතියා ගන්ඩ. ඒ කිසිකහ කෙළෙකේ නෑ හැබැයි ඇයසිහය විකල් වෙලා නිරුවතිං අප පටාචාරට, එදා ගේට්ටු ඇහුවනං අද පටාචාරාතරයින් වහන්සේ ගැන කතා කරන්න ඉතුරුවෙන්න්නේෙත් නෑ. ඉතින් කොහමර ඇයි නිුවතින් ආවත් ඇදටු බුදුරජාණන් වහන්සේ පෙරසසර කළ මහාපින් නැති එකහෙයින් විහාරයට මෙ එන ලෙසට අධිෂ්ඨාන කළ බුදු හාමුදුර දැනගත්තා සංසාරය පින්කංකරපු කෙනෙක් අද මෙ පත්තත්වයට පත්වනක් හැබැයි ඇයට එන්නට කවුරුත් බාදා නොකරණඩ අධිෂ්ඨාන කලා. කොහමහරි බුදු හාමුදුරු ලඟට මේේනවා. බණවස්සමින් සිටි මිනිස්සු ඇදක කලබලයට කලබල වී. මෙම වියුරු ගැහැනිය වලක්වන්නයි කෑැසුව. එහත් බුදුරදු නොවන් වලකා නැගනියන සිහේලවා ගන්නයි වදාළහ. දැම් බලන්නක මේ අවස්ථාවේ හිතන්ඩක බණකි කිය ඉන්නකොට දර්ම ශලාවට නිරුවතින් ගෑනියෙක් කාවොත් අද කොහො වේදනේ. ස්සු අදළලබලන ඒ දත්තේ හම තමයි කලවල වන කොටිය කෑගහන්ඩටන්ගත් ඔය ගෑනිි පිස්සු ගෑන එලවන්න එලවන්න කියලා කෑගහනකොටම බුදුහාමුදුරෝ නිශ්ශද්ද වඩ කියලා. ඇයට කියනවා නැගෙනිය සිහියලවගන්ඩ. අ ගිනි ඇරගෙන මිනිස් ඔක්කෝගේ මැනුම් බැනුම් හෝ අස්සේ ඉතා මිහිරී වචචනයක් ඇහෙනකොට සාන්තකරුණා බරිත වචනයක් ඇහෙනකොට. මොකද වෙන්නේ ඒ කරුණාබර වච්චනට හිත සංසුන් වෙනවා ඇගේ හිත ඒ වච්චනෙන්ම එක පාරම නිවන තත්වයට පත්වෙනවා පොඩි හාමුදුරනේ. මෙසේ වදාළ සැණින් බුදුරදුන්ගේ ආනුභාවයෙන් පියවිසිහය ලද ඇය තමා සිටින ආකාරය ගැන ලැජ්ජාවට පත්ත වෙනක් කළ හැකි දෙයක් නොමැතිහෙෙන් උක්කුටියෙන් හිඳ ගත්තාය. දැන් එතකොට දැම් මෙතනද. ඇයට දැන් මේක කියන්නකොටම සිහ ආවා සිහි ඇවිල්ල වටපිට බලනකොට තේරනවා ඇඳම් නෑ කියලා. ඇයට ලැඩ්ජයි ලැජ්ජාවත් එෙක්කම ඇය බිම වාඩිවෙනවා. එතකොට හිඳගන්න එවිටම එක් වුවස්ුවෙක් වහා ඇය දෙසර තමාගේ උතුරු සලුව දෙමීේ. එය හැඳගත් ඇ බුදුරදුන්ගේ පායුුවල වැද තමන්ට සිද වූ සියලුවිපත් එක එක විස්තර කලාය. දැම්මකද වෙන්නේ. ඇය පහත්වෙනවා වාඩිවෙනකොටම. එතන හිටපු පාසක මහත්තෙක් කර තමන්ගේ කරේතියාගෙන හිට බතුර සල්භවසිකරයන්ගට ඊට පස්සේ ඇයයේ ඇඳුමෙන් ඒ උතුරු සල්ලුවෙන් ඇඟ නිරුවත වසාගන්නවා. වසාගෙන ඒ ඇඳගෙන බුදු හාමුදුරල්ලඟ දනගහල වැඳලා කියනවා දුක කියනවා. බුදුහාමුදුරණේ මට මෙන්න මෙහෙම වුණා කියලා. විච්චි කතන්දරේ ඇය මුලි ඉඳල කියන්න ගත්ත පොඩි හාමුදුරනේ. බුදුරජාණන් වහන්සේ ඇය අමතා දියනියනේ. නුභාාවේ සුදුසු තැනටමය නොබදැම් මේ හඬන්නේ එක ස්වාමියකොතුන් දරු දෙදෙනකොතුන් මව්පියන් හා සහෝදරයකුත් නිසාය. මේ අනන්තු සසරෙහි නැසුනාවූ ඔබේ ඥාති සමූහයාගේ ගණන් මෙතකැයි නැත්තේය. ඒ මල ඥාතතින් නිසා නොම්ඹ හැඩු කඳු සප්ත මහා සාගරයේ ජලකඳරත් අඩා වැඩියයි වදාරා දහම් දෙසූහ දැන් ඔන්න පොඩි හාමදුරුණේ. අපේ සිල්මෑනිවරු මතකතියාගැන්නට දැන්වන්න බුදු හාමුදුරල්ළඟට වැඩියම් බුදු හාමුදුරු කතා කරනවා කරුණාවෙන් යුතුව දියණියනි ඔබාවේ හරිතැනට සුදුසු තැනට ආවා. ලන්නක අර ැන්වලට ගයාම මිනිස්සු ගල්ගහල මුල් හල පිස්සියක් කියල එලවුවත් හැබැයි පන්සලේ ගේට්ටු ඇහුන්නේ අදත් පොඩි හාමුදුරණය සමහරවෙලාවට. අසරන විච්චි මිනිස්සු ගෙන අපේ මේෑනි වරු තගකති යාගාන මිහිනිින් වහන්සේලා. ඔබේ ආයතනයට අපේ පන්සලට පොඩි හාමුදුරණ මනසෞුල්ලිච්චි ඇත්තුවයි එලවන්ඩේ පහ. ඒ ඇත්තන්ට කරුණාවෙන් සලකමු මොකද. ඒත්තන්ට ආදරයේ කරුණාව මෛත්‍රියෙන ඇති නිසා. සමාජයේ මිනිස්සු සලන අප සල කෙන විදිහත් වෙනස්ෙන්්ඩෝනි එක තේරුන් ගන්නට වන සමහල්ලාට අපට කරදරයක් වගේ දැනේවි. ඒ මිනිස්සු හරිද අනිත් මිනිස්සු වගේ හරිද නොකරාී. හැබැයි අපි ඒකට කලබලවෙන්න ඇතුව අනුකම්පා කරනනං හරි වටිනවා. මේක තමයි ජීවිතා දර්ශ පාඩමේ නම මතකෙන අපේ ජීවිතයට ගණ්ඩෝනි දේවල්තියන බුදු හමුදුනගගේ ජීවිතයෙනොත්. ඇය අච්ෂර දුකකුත් දරාගෙන අවසානයෙන්. අඩනවා අඩන්නේ ඇයි සහෝදරය මැරුණා මහත්තයා මැරුණා දරුව දෙන්න මැරුණා අම්ම තාත්ත මැරුණ කියලා අඩනකොට. බුදු හාමුදුරු දේශනා කරනවා නැගෙනිය උඹ දැන් හඬන්නේ එක මහත්තයෙක් මැරීලා. එ මහතුරු ගොඩක්කින්නාද. ඔ මේහත්ම නෙමේ සංසාරය මහත්තුරු කොච්චර වැරෙන්ඩ ඇතිද. ඒ මහත්තරු හැම එක්නාට ම අඩන්ඩ ඇති. ඒ වෙන අපි ජීවිතය හෙමයි. ද දෙදෙනෙුත් ැල්ල දරු දෙන්නෙක් නෙවේ දරෝ කොච්චර සංසාරය මැරෙන්්ඩ ඇති. දරුව කී දෙෙනෙකුට අපි අඩන්ඩ ඇතිද. අම්ම තාත් කී දෙනෙක් නැරැන්ට ඇති සහෝදරියෝ කී දෙනෙ අප ැරන්් ඇසේ ඔක්කො වෙනුවෙන් අපි අඩන්ඩ ඇති. හැබේ අපි දන්නේනෑ ඒ අපිට මතකනෑ.ඒ සීලු දෙනා වෙනුවෙන් ඇඩුව අපි බුදු හාෞන්දේශනා කරනවා අපි අඩපු ඇඩිල්ල අපේ ඥාතින් කොච්චර මැරුුණද කියන්න අපි දන්න. සත්ත මහා සාග්‍රයේ මුහුදේ වතුරට වඩා කඳුළු හලන්ඩ ඇති බොරුවගේ. එහෙමද. අපි සංසාරය කොහොම දෙක අවුරුදු කූටිප් කූටි ගනම් මේ ජීවිතේ කඳුළු සලල සල කඳුළු හලන්ඩ ඇති පුද්ධම විදිහට අපි දන්නේ. ඇයි ඒ තරන් කඳුළු ගියාකිල බුදුහන් දේශනා කන සංසාරය කඳුළු හැලුවත් අපි දන්නේ කියලා දහම් දේශනා කලා. දේශනාවසානෙහි පටාචාරා සෝවානූවාය. පසුව ස්වාමීනී මා පැවිදිකොට වදාල මැනවයි පැවිද්ද ඉල්ලුවාය. අනතුරුව බුදුරදුහු ඇය භික්‍ෂණීන්ට භාරදුන් සේක භික්ෂණීහු ඇය පැවිදි කළහ. ඊට පස්ස වෙන්නෙම කදද දේශනාව අවසාන වෙනකොට අර පිස්සු හැදිච්චි ගෑහැණිය. පස්ස හැදනු කාන්තාව පොඩි හාමුදුරන්නේ බලන්ඩකු නිකන් නෙමේ වන්න වාලකින්නේ සෝවාන් වෙලා නවතින්නේ සෝවාන් වෙනවයි ඊට පස්සේ සෝවා ච්චි කාන්තාවක් ද නිකම්ම නිකම් පිස්සයක් නෙමේ ඇ කියනවා බුදු හාමුදුරන්නේ ම මහන කරගන්නවද අම්ම තාත්තනෑ මහත්්‍යනෑ දරු ටිකන සහෝදරයනෑ කාත් කවුරුවට නැති මටදැන් සරණ පිහිට පන්සල විතරයි. බදු හාමුදුරුණේ ම මහන කරගන්න කියන ඉල්ලීම කරනවා. බුදුරජාණන් වහන්සේ එවෙලේ භික්‍ෂුණීන් වහන්සේලාට කතා කරලා කියනවා. මෙට පටාචාරාව මහන කරන්න කියලා. ඔන්න පොඩි හාමුදුරණී ඊට පස්සෙ මොකද වෙන්නේ. පසුදිනික පටාචාරා භික්‍ෂුණිය භාජනයකින් පැන්ගෙන දෙපා දෝවනය කරන කල්ලි ඒ ජලය මද දුරකින් ගලා ගොස් සිදීගියය. දෙවිනි දවස්ස එසේ පය දෝවනය කරන කල්හි. ඒ ජලය කලින්දිනට වඩා ඈතට ගොස් සිදීගීය. තෙවෙන දිනේසේ කළ කල්හිී ජලය බොහෝ දුර ගොස් සිදීගියය. මේ උපමා කරගත් පටාචාරා තෙරණිය උපන් මිනිසුන් අතරින් කෙනෙක් ලදුරු වියහිදීම මිය පරලව යති. තවත් කෙනෙක් මධ්‍යිය වෛසේදී මිය පරලව යති. හොම ඉන්නකට වැඩක්ගෙනවා. තැඟයි සෝවාන්වෙලා පස්සෙ මහන වෙලා හොම ඉන්නවා. ඔහම ඉන්න දවසක පටාචාර භික්ෂණය භාජනයකින් පැන්ගෙන දෙපා දෝවනය කරන ද අපි කෙනෙක් කුල් හෝදෙනවා කියන්නේ. දවස කකුල් හෝදන කොට එක සිහයෙන් කැරන්නේ සමරුගීල වතුර එක දාගන්නව හම කුල් දාගත්තා හේදවා අහමගිය නෙමේ ඇය වතුර ඒක් කැරගෙනත පන් බාජනයක් කරගෙන කකුල්ට මෙම දා කකුල් හෝදනකොට වතුර ගලාගෙන යනවන දෙකර වතුර මෙම හිටෙන නිව හිතන්න කොහොම හිතගෙන ඉන්නවා හම හිටගෙන ඉන්නකොට ඔොහම අප හිතන්න කොහ මහිටගෙන ඉන්න. ඉ කුල් ෝදන කකු හෝදන මෙතර කකුල් හෝදනකොට මේ වතුරු ගලාගෙන හොම යනවා වතුර හොම ගලාගෙන යවා. ගීහිල ෝොම අතර වෙනවා ජලයේ මද දුරක් ගලාගො සිද සිදීගියයා අ වතුර මෙහම ගිහිල ගීල ගීල න අතරලා හිදිිල ගට හිළගිය එකල්ලාදැ ඒකති හිතේ තිබුණ හිේ තිබුණ ඔහම උනා කියලා ඔහම ටිකද දද ආපෝ දෙවින්දස තායි කකුල් හෝදනු කකුල්ලදට එදදා රට පො පිලට ෙදන් වදතුරටක හොම ගහිල්ල ගීල ගීල ීල තවට්ටික කෝ ග කියල මෙැත ගතර ොනන් තින තර ච ඉදිගිය දවස. ඊලගදවස්සේ ආයි කකුල් හෝදනකට මොකද වුණනේ මේ අ වතර ගිහිල ගිල ටත් අරහම ගිහිල ගීල එදා ගේ හිදත් පෙනෙන් නැතුව ඇතිනේ ගීල තවත්දරටම ගීල දුරට ගිහිල්ල වතුරටි කෝම ගීල ගිල්ල ගීල හිඳිලගියා. ඇ කල්පනා කරනවා. මේකත් හරියට අප ජීවිතය වගේ අපේ ජීවිතය වගේන ඇයි ජීවිතයේ මොකද වෙන්නේ අපේ දැගෑ හිතනවා අප ජීවිතයත් සමඳ ටික දවසක් ඉහෙල්ලා ගිවිල යනු එකන අඩු අයසෙන් මැරෙනවා. සමහරු අතරින් කෙනෙක් ලදරු වයේදීම ලදරු වේදව කෙනෙක් මේ පරලන හද ළමයි ැරුණන සමරු අඩු අයිසෙන් මැරල යනවා. මධ්‍යව වයිසේද පර සමරු මැදිවයිසමිය තමගේ සහෝදරය මැරුුණ තමන්ගේ මහත්තය මැරුණ ඒගොල්ලො මැදිවයිසේදී මධ්‍ය වයිසේදී මැරිල ගියා. තව කෙනෙක් මහළුව මහි පරලෝය ඇති තවත් කවුරුහරි මහළුවේ වයිසට ගිහිල්ල මැරෙනවා. අම්ම තාත්ත වයිසට ගිල්ල හිතිී ඒත් යට වෙලා මැරුුණ කොහොමරි මරණයට පත්වෙනවා ලදුරු වයසසි මැරෙනවා වේරනවා ඇත ැදිවයි සිමරන ඇත මහල් වෙලා ිනිස්ුමැරෙනවා හරිට වතුරුට්ටික් ගලානග තවට්ටික්ගලාලන් ගගේ ඒයාටම ගලාගනිගියාවගේ කියලා හිතනවා. මෙසේ උපන් සත්්‍යයාට මරණයෙන් ගැලවීමක් නම් නැත්තේ සියලු සත්‍යයාට මරණය නියත යනුවයේ මරණානුස්සතිය සිහිකරමින් භාවනා කලාය. ඒදුට බුදුරජාණන් වහන්සේ ඇවෙත බුදුරස් මාලාවක් විහිදවා ඇ ඉදිරීමම, වැඩ සිට අනිත්‍ය පිළිබඳවම දහම් දෙසූසේක එම ධර්ම දේශනාව සානෙහි පටඨාචාර මෙහින්ඉන් වහන්සේ සව්පිලිසිවියාපත් රහත් පලයට පත් වූහය ඔන්න වෙන වැඩේ. තැන් ඇය මරණය ගැන හිතමින් ඔන්න ඉස්සල්ලා පුතජ්ජනවඉන්නකොට මරණය ඇහැවෝ පිස්සු හැදුනා. ඔන්න වෙන ස පපඩිහාමුර. ඒ මරණය ගැන හිතලම ඔන්න ධර්මයත් එක්ක මරණය ගැන හිතුවම් මොකද වෙන්නේ ඇ රහත්තෙරණිය බවට පත්ෙන්ට පාරහදාගන්නවා. ඔන්න එක්කම සිදවීම අපට ගණ්ඩ පුළුවන් විට ධර්මය නැතුව මරණය කියන්නේ පිස්සු හැදෙන වැඩක්. මරණය කියන්නේ ධර්මයත් එක්ක ගත්තම නිවන්දකිද පාරක්හදාගන්න පුළුවන්ග ඇයි? ඇ මුලින් ගනිමකගද පිස්සු හැදිල හිටිය අ අපැස්ෝන්ංගල ඉඳදල දැන් මරණය ගැන අහනකොට. ඇයට දැ මේ බදු හාමුදුර දැකල බුදු හාමුදුරු. අර නීල පීත ලෝහිත ෝදාත භාංජෂ්ට, ප්‍රභාෂරකින් ලස්සන බුදුරැස් වලල්ලක් යවලා මොකද කරන්නේ බුදුහාමුදුරු පටාචාර ඉදිරියේ අන් මරනාානොස්සටිය. මරණය ගැන මෙනෙහි කරන ඇයට මරණය ගැනම දහම් දේශනා කලා වරණය ගැන දහම් දේශනා කරන කොට. පිබඳව අනිත්‍යය ගැන මේ ලෝක හැම දෙයක්ම අනිත්‍යයි කියලා ධර්ම දේශනා කරනකොට ඒ අහගැෙනන්න පටාචාරාමකොද වෙන්නේ සූ පිලිසිබියාපත් රහත්තරණිය අ බාට පත්වෙනවා නිකන් කෙනෙක් නෙ මේ සව් පිලිසිබියයාාපත් තු නිකන් රහතන් වහන්සේලා තින්නවද හාමුදුරණ කළ හන්න ඔ ප්‍රහතන් වහන්සේ නිකන් හාමුදුරෘත්තින්න ඒ නිකං මරහතන් වහන්සේ සිය පිලිසිමිය රහතන් වහසේගේ වෙනසමොකක්ද. පොඩි හාමුදුන්නේ නිකම් රහතන් වහන්සේ නමකට ධර්මය පිළිබඳ අවබෝධය නෑ. උහන්සලට සමහට බණ කියන්ඩ අමාරුයි. ධර්මයගැන් හොඳ වැටහීමක් නෑ. අපික චක්කුපාල හාමුදුරුවුත් රහතන් වහන්සේනවක් උවහන්සේට අහසින් වඩින්ද බෑ. හද ධර්මදශනා කරන්න ලොක ැකයාාවක්නේ තුරට සසිවපි සිිබියාපත් කියන අරථ ධර්ම නිරෘත්ති පටි බණ සු සියලු මඩු පාඩුුවක් නැතුව සියලු හැකියාවන් සහිත වරත්තු නම කියන සියවපි සිම්බියාපත් රහතත්න් වහසේලා කියලා කටියෙන් කියනවා නම්. එතකොට දැන් පටාචාර තෙරණින් වහන්සේ දැන් එහෙම පත්වනාට පස්සේ රහත් භාවයට පත්වුණ පටාචාරා මහරහත් තෙරණිය විනේශික්ෂාපද පිළිබඳ හසල දැනුමැත්තීය මේ හේතු කොටගෙන බුදුරජණන් වහන්සේ පසු කලක බික්කු භික්‍ෂුණණීන් වහන්සේලා අමතා. ඒත දක්ගම් භික්කෙවේ මම සාවිකානම් බික්කුුණීනං විනේධහරී නං යදිදම් පටාචාරා යනුවෙන් මාගේ ශ්‍රාවිකාවන් අතර විනේදහරී භික්ෂුණීන්ගෙන් මෙම පටාචාරාතමෝ අග්‍ර වන්නේයයි වදාරා අගතනතුරේ පිටුවා වදාලසේක ඔන්න ඊට පස්සේ. ඔන්න ලස්සන වැඩේ පොඩිහාමුදුරින්. බුද්ධ ශාසනය විනයදර භික්‍ෂූන් වහන්සේලාතර ඊට පස්ස පටාචාරා විනය ගැන හුට්ට ඉගෙනගත්තා. උන්තටට විනද විනය ගැන ඉගෙනගත්ත පටාචාරා භික්‍ෂුණිය තමයි අවසානයේදී. විය දර භික්ෂුණීන් අතරගතැම් පත්වෙන්නේ. හිතන්ඩක හෙළුවෙන් ආපු අප වචනී කිය නිර්ුවතින් ආපු කාන්තාව තමයි විනේ දර භික්‍ෂුණණීන් වහසේලා ගතැම් පත්වෙෙන්නේ අද වුනාා මිනිස්සු බනිනි හෙලුවෙන් ආපි කකට තමයි විනය ගැනව ගන්නන්ට දුන්නේ කියලා නේද. ඔන්න ඒක ඇය සංසාරයේ ප්‍රාර්ථනා කරග නාපු ප්‍රාර්ථනාවක් විනේ දර භික්‍ෂුණීන් වඩ ඉතිං මොලේවි කල්ල ලහිටියයට ඒකත් හරි ලස්සන සිදුවීමක්. ද හාමදුර තනතුර දුන්න පාලියෙන් මොද අපි මේ පාටේ ඒත දක් පපාලේ ගොඩක් කලට ඒදර තින පො හඳරම මේ පාටේ පාඩන් කරගන්න හ ලස්සන බැහන කියීමට හරි වටිනවා. ඒත දක්ගම් භික්කවේ මමසාාවිකානත්. ඕක සාකන්ටනට ඒත දක්ගම් ික්වේ ම සාාවකානම් බික්කූනම් කියලනවා මෙතැනදී ඒත දක්ගම් භික්කවේ මම සාවිකානම් බික්කුණීනම් ඒකානින් පැත්තර ගියා බික්කූනම් බික්ුණීනම් සසාවකාානම් සාවිකානන් වෙනවා. දංඟා භික්කවේ ම සාවිකානම් බික්කුණීනං විනයධහරීන විනයධාරීනං යදිදම් පටාචාලා. එහනම් විනයධාරී භික්ෂුණීන් වහන්සේලා අතර පටාචාරා අගතැම්පත් කියලා ඇයට අග්‍රස්ථානය ලබා දුන්නා. ඉතින් පටාචාරා තමයි ඔය අපි අවසානයේ බලට අම්මතාත්තට කීකරු වෙලා විවාහ වෙලා අවසානි ොහො මහරී ධර්ම මාර්ගයට යොවෙලා රහත්තෙරමිය බවට පත් වනා එක තමයි පටාචාරාවගේ කතාව ඉතින් අපි කතාගරම මේ පාඩමේ පොඩි හාමුදුන අපි චරිත දෙකක් කතා කළ මනද ආදර්ශමත් චරිත දෙකක් එක චාරිතයක් තමයි මහා කාශ්ව මහරතන් වහන්සේගේ චරිතය අනිතික පටාචාරා තෙණන් වහන්සේ කතාවද. අද පාචාර කතා කර නෑ මේ පාඩ මේ පළමිනිි කොට සිදී මහා කාශ්ව පහහාුරුගැන කතා කළ. අභ්‍යාසයනි පාඩනය අවසාරටන දැවන්නන අභ්‍යාසිකොත් තියෙනවා. අභ්‍යාසත්තිකක් මතක් කරගනිමු මහාකාශ්‍යව මහරාතන් වහන්සේ සම්බුද්ධ පරනිර්වාණයෙන් පසු ධර්මය ච්චිර පැවත්මට සිදු කළ සේවාව කෙබුදු දැයි කරුණු ඉදිරිපත් කරන්න මතගන ොනාද බුදු හාමුදුරන්ගේ පරනිර්වාණයෙන් පස්සෙන් මනාද කළේ සේවාව ඇයි පලවෙනි ධර්ම සංගායනාව පැත්තුවේ අකෙටියෙන්කිවවා කරුණු හොයන්න කොහොමද කෙළේ කියලා. ඊළඟට දෙවිනිිය එක අපි කතා කලාා පොතපත පරිශිලින්නේෙන් මහාකාශ්ව මහරාතන් වහන්සේ පිළිබඳ තව තවත් කරුණු සොයා එක්ැස් කරන්න මහාකාශප හාමුදුරු ගැන කරුණු තවු හොයන්න කියලා පොඩි හාමුදුර අසු මහසාාවක මං උදව් කරන්න අසු මහස්ශ්‍රාවකයන් වහන්සේලා කියලා පොතක් තියනවා. යසු මහස්්‍රාවකයන් වහන්සේලා කිය පොත් කීපයක්ම තියවා ඒ පොත්තලත් මේ මහාකාශු මහරතන් වහන්ස ගෙන තියෙනවා එමනත් අපේ ගයං චානක විධාන පතිරන කියන මහත්තයත් මේ මහාකාශු මහරතන් වහන්සේගෙන වන්නම පොතක් කියලා තියෙන ඒකත් හරි වටිනවා එකත් තිින් සිහිපත් කරනවා කියවන්න හොඳ පොතා. ඒවගේ ඟ ප්‍රශ්නය අභියෝගවලට නොසලී ජීවිතය ජයගන්න අයුරු පටාචාරා කතාපුුවත ඇස්සුරෙන් ගිස්තර කරන්න එතකොට අභියෝග බලන්ඩක ප්‍රශ්න වලට මුහුණදන්ට සිදු විච්චි හැටි ඒ පිළිවඳ කතා කරනකොට ඔන්න පටාචාරා කතාපුුවොත කොච්චර වැදගත්ද කියලා අමුතිින් කියන්න ඕනන්නේ නැහැ. ඉතිං ඔය ප්‍රශ්න වලටත් ඉතිං උත්තර ටි කත් ලියෝ ඉතිං අද කතා කලා පටාචාරා තෙරණය වගේ න වලට අපට මුහුණ දුන්නම පිස්සු හදාගන්න ඇතුව අපට ඉන්ඩ පුළුවන්. ඇයි අපට ධර්මය තියෙනවා ධර්මයය පිහිට එකුතු කරගත්තම ප්‍රශ්න වලට මුහුණ දෙන්නට හැකියාව ලැබේ. ඉතිං ඒ විතරක්න මේ විභාගට මහුණ දෙන්නත් මේ පාඩම වැදගත්තේ. ඉතින් අපේ දවල පුතාලා සිල් මෑනිවරු අ මෙහිනි හන්සේලා අප පොඩි හාමුදුරන් හැම දෙෙනම පාඩන්ටික හොඳට බල්ලලා සිහියට ඇර කටයුතු කරමු හැම දෙනාටම තෙරුවන්න. සබ්පදානම් දංමදානන් ජිනාද සියලු ධානයන්ට වඩා ධර්මදාානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාහසක් පොඩි හා මුතුරුවන් වහන්සේලාගේ මෙහිනින් වහන්සේලාගේ සහ දවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්थිතිය උදෙසා ධම්මික පෙරේරා ්‍රෙසිල පෙරේරා පදනම මගින් සිදුකෙරෙන මහගු සමාජ සත්කාරයයිටපී පෙරිවෙන් අධ්‍යාපය